ඉස්සෙල්ලා. ඊට පස්සේ පස්සේ ඇවිල්ලා මේ පලාගෙන යනවා. ලොකු ගහක් මෙතන තිබිලා තියෙනවානේ මේ මුලට මුලත් පලාගෙන ගිහිල්ලා තියෙනවා. ගහේ නෑ තිබ්බ අර වදුල වගේ තමයි තියෙන්නේ. සද්දවත් දැහෙන ඉක්මනින් මෙතන යන්න ඕනේ. යාලි ඉන්නවා වගේ මොකද යාලි මාරු වෙන ස්ථානය කියලා බෝඩ් එකක් දාලා තියෙනවා. දැන් අපි මේ යන්නේ සෙල්ලම් කන්දල් රක්ෂිතයේ මැදින් තමයි ගමන් කරන්නේ. මේ පාර දෙපස්සෙම තියෙන කැලෑව. හැබැයි දැන් වේලාව නම් උදේ 9 පහුවෙලා විනාඩි 38යි. හැබැයි සවස් වෙනකොට මේ ප්‍රදේශයේ මෙහෙම යන්න බෑ. හරි අමාරුයි. මොකද පාර දෙපස්සේ යලි ඉන්න පුළුවන්. හැබැයි පරිස්සම යන්න පුළුවන්. හැබැයි අපිට කරදරයක් නම් කරන්නේ නැහැ. මේ සෙල්ලම් කන්දල් ප්‍රදේශයේ මේ අයියත් මේ නැවතිලා ඉන්නේ පොඩ්ඩක් මේ මාංශියට ගිමන් හැරලා යන්න. මේ ගහ මොකද්ද කියලා කියන්න පුළුවන්. මේක සේරු ගහ. සේරු ගහ. කියන්නේ මේ වටනවාද මේක? වටනවා. ලොකු වෙනවද ගොඩක්? ලොකු වෙනවා කියන්නේ මේක හැනම් මේ හඳ දිගිය හැන අයියයි මේක. අයියයි නේද? මේ බේත් වලට එහෙම ගන්නවද? බේත් වලට යන සමාජ බේත් වලටත් ගන්නවා. ඒක අඳුන් දෙකම ගන්නවද? ගන්නවා. ඔය දැන් මේ කොහේ ගිහිල්ලා නැකමන්ද මේ? මම මේ වැට්ට ගිහිල්ලා දළුව ගිහිල්ලා අරගෙන. ඉතින් මෙතන නැවතුනේ? නැවතුනේ චුට්ට වයිකේ චුට්ට ගිහින් දිනා හරිට. ඒක මහන්සි. ගිමන් හරින්න. ඒවා හරි. හැබැයි හැන්දාවට මේ හරි පුළුවන්ද? හන්දාර ගානේ මෙහෙම ආයතින් මහසත්තුසින් කොයි කොයි වෙලා එනවා දන්නේ නැහැ කිසි යන්නේ නැහැ කියන්නේ ඒක තමයි. දැන් කොහෙද යන්නේ? දැන් ගෙදර යන්නේ. කොහෙද ගිහ? තබ්බෝ. තබ්බෝ. ඇත්තටම මේ ප්‍රදේශේ මම මුල්ම කිව්වා වගේ බොහෝ දිනක් මේ විදිහට මේ මෙතන නැවතිලා පොඩ්ඩක් ඉඳලා සීසලස් වෙමින්දලා ගිමන් නිවාගෙන තන්ත්‍රි කඩ යතුනා එක දන්නේ නැහැ. නැත්නම් මෙතන තන්ත්‍රි බණ්ඩාර වෙනවා. නැවතිනවා. ඉතින් මහන්සිය නිවාගෙන යනවා ඉතින් මේ වගේ පරිසර පද්ධතියක් ආරක්ෂා කරගන්න ඉතින් බලධාරීන් ගොඩක් ඉන්නේ. ඒ ඇත්තටම අනිවාර්යම වාගේ නේද? ඉතින් අපිට අපේ ගෙවල් දිහා ගියමත් නෝකේ තැනක් නැහැ. නැහැනේ. දැන් අපි දැන් නිදහසේ දැන් ඩාඩි දාලා ආවට තකින්දලා මොනවද දැන් ඇත්තට වටනයි දැන්. මොකද ඒ නම? මම නම් චන්දසිරි. හරි බොහොම ස්තුතියි. එහෙනම් අපි යමු. හොඳයි. ඇත්තටම ගත්තාම ඔබට පේනවා මේ පසුපසින් පේන මේ දර්ශන. ඉතාමත්ම අලංකාර පරිසර පද්ධතියක් තමයි මේ ප්‍රදේශයේ දකින්නට තිබෙන්නේ. ඒ වගේම තමයි මේ පුත්තලෙම ඉඳලා මම හිතන්නේ අනුරාධපුරයේ දක්වා යනකොට තිබෙන එකම ස්වභාවික රක්ෂිත ප්‍රදේශය තමයි මේක. මේක ඉතාමත්ම මිනිස්සුන්ට ප්‍රයෝජනවත් ප්‍රදේශයක් නැවතිලා අධික රස්නේ වෙලාවට උනත් මේ අස්සට වඩා චුට්ටක් ඉන්න පුළුවන් ඒ තරම්ම සුන්දර පරිසරයක්. මේකේ අපි දකිනවා තැනින් තැන ගස් කපලා දාලා තියෙනවා. මම හිතන්නේ විශාල ගසුත් කපලා දාලා තියෙනවා. කොටේටන වෙච්ච දෙයක් නැහැ. කඳට පොඩි පොඩි ගස් තැන් තැන් වල කපලා දාලා තියෙනවා. අපි හිතන්නේ මේ ප්‍රදේශයේ ඉන්න බලධාරීන් මේ රක්ෂිත ප්‍රදේශය ගැන මීට වැඩි වගකීමකින් බලන්න ඕන. වන සංරක්ෂණ කාර්යාලයක් මේ එතන ඉඳලා මීටර 100ක්වත් නැහැ හැපැතිරිනවා. ඒ ඉස්සරහා තමයි කපලා තියෙන්නේ. විශේෂයෙන්ම අපි දකිනවා විශාල වශයෙන් මේ ප්‍රදේශයේ දර ප්‍රවාහනය කරන මිනිස්සු ඉන්නවා. වියලි දර අරගෙන යනවා. ඒ දර කොහොම තියනවද කියන එක අපි දැන් දන්නේ නැහැ. නමුත් මේ සුන්දර පරිසරය මේ විදිහට විනාශ වෙන්න හරින එක නම් ඉතාමත්ම බරපතල ප්‍රශ්නයක්. මොකද මිනිසුන්ට ටිකක් හෝ නැවතිලා සිසිලස විඳලා ගිමන් හැරලා යන්න පුළුවන් ප්‍රදේශයක් තමයි මේක. ඉතින් අපි බලධාරීන්ට කියනවා මේ පරිසර පද්ධති විනාශ වෙන්න දෙන්නේ නැතුව මේක ආරක්ෂා කරගන්න මෙන්න මේ වගේ කුඩා ගස් විශාල ප්‍රමාණයෙන් කපලා දානවා. මේ කපලා දාලා තියනවා තැන් තැන් වල. ඒ නිසා අපිට පේනවා දැන් මේ පිටිපස්සට ගියාම මේ තාමත්ම ස්වභාවික පරිසරෙ මෙබිම් බලපුවාම පේනවා මේ තාමත් තෙත. ඒ කියන්නේ වැහි පොද වැඩිලා මම මේ ටිකේ වැහි වැස්ස නැතත් මේ ප්‍රදේශයේ තාමත්ම සුන්දරයි. මේ වගේ මේ පොඩි පොඩි ගස් ලඳු කැලෑ වස්සේ මේ ඉන්න පුළුවන්. මේ කැලෑ පද්ධතිය ඒ තරම් දුරට නැහැ. තාමත්ම සුළු ප්‍රමාණයක් තමයි තියෙන්නේ. අපිට පාර ඉඳලා දැක්කහම ඉතාමත්ම පොඩි ප්‍රදේශයක් තමයි මේ විදිහට තියෙන්නේ. එතනින් එහාට ගියාට පස්සේ මේ සම්පූර්ණ වනාන්තරය විනාශ කරලා තියෙන්නේ. ඒ නිසා මේ තිබෙන මේ පරිසර පද්ධතිය මේ කුඩා ටික හෝ රැකගන්නවා නම් අපේ ජනතාවට මේ මාර්ගයේ ගමන් කරන ජනතාවට ඉතාමත්ම වටිනා සම්පතක් බවට පත් වෙනවා. ඒ ආගේ ප්‍රයෝජනේ සඳහා. ඇතුළතත් අපිට පේනවා තනින් තන කපලා තියෙනවා. නමුත් මේ අස්සට ගිහිල්ලා බලන්න බෑ අපිට. මොකද මේ වෙලාවෙත් අලි ඉන්න පුළුවන්. මේ ප්‍රදේශයේ විශාල වශයෙන් අලි ගැවසන ප්‍රදේශයක්. සෙල්ලම් කන්ද රක්ෂිතය කියලා තමයි මේ ප්‍රදේශයට කියන්නේ. ඒ නිසා අපි මෙතනින් එහාට යනවා. බලමු අපි ඉස්සරහට තවත් කොහරි මේ වගේ අස් කපලා දාලා තියෙනවද කියලා. අපි නැවතුණා තවත් තැනක. මෙතන තැඹිලි ගෙඩියක් බොන්න කියලා තමයි නැවතුනේ. නමුත් අද තැඹිලි නැහැ. බඩේරුංගු විතරයි තිබෙන්නේ. හැබැයි මේ ප්‍රදේශයේ ගත්තාම මේ කඩේ කරන අයියා මේ ගොඩක් කාලයක් තිස්සේ මේක කරගෙන යනවා. හැබැයි අපිට දකින්න පුළුවන් ඉතාමත්ම ආරක්ෂාකාරීව පිරිසිදුව මේ ප්‍රදේශයේ තියාගෙන ඉන්න. ඒ වගේම තමයි පිටිපස්සෙන් තියෙන තනිකර වදුල කැලෑව. මේ ප්‍රදේශයට අපි ගිහිල්ලා බලමු. අර අපි මුලින් බලපු ප්‍රදේශයයි මේ ප්‍රදේශයයි කොහොමද කියලා. ආ
දැන් බලන්න ඇත්තට මෙතන ඉඳලා ගත්තාම මේ ප්‍රදේශයේ තිබුණ විදිහටම තියෙනවා ස්වභාවික විදිහටම කිසිම සුද්ධ කිරීමක් කරලා නැහැ. අපි දකිනවා සමහර ලාවට රිලව් ඇවිල්ලා මෙතන ලැග්ගගෙන ඉන්නවා. මේ මෙතන තැඹිලි කපන ලාවට තැඹිලි කවනවා. තැඹිලි කපලා දුන්නාම තැඹිලි කනවා. ඉතාමත්ම පිරිසිදුව ආරක්ෂිතව මේ ප්‍රදේශය ආරක්ෂා කරනවා මේ කඩේ අයියා. මම හිතන්නේ මෙතන කූරටියක්වත් කපන්න දෙන්නේ නැහැ මෙයා. මෙයා ඉන්නවනම් කපන්න දෙන්නේ ආරක්ෂා කරනවා. හැබැයි මේ විදිහට තමයි මේව රකින්න ඕනේ. ඉතින් අපි කියන්නේ අනිත් සමහර අය එහෙම නෙමෙයි තමන්ගේ ව්‍යාපාරය පවත්වගෙන යනවා තාවකාලික ව්‍යාපාරය ඒ පවත්වගෙන කියලා එතනින් කරන්නේ තිබෙන කැලෙත් කපලා දාලා එතනින් ඒක විනාශ කරලා යනවා. දැන් මේ ප්‍රදේශය ගත්තාම සමහර අය දුර බැහැර ඉන්න කට්ටිය මේ මෙතන තැඹිලි කඩේ තියෙනවා මේ අයියක් තියෙනවා මෙතන ආරක්ෂාවක් තියෙනවා කියලා මෙතන නැවතිලා කාලා බීලා යනවා. මෙතන සුද්ධ කරලා ලස්සනට තියෙනවා. හැබැයි එක ගහක්වත් කපලා තියෙනවා අපිට දකින්න නැහැ. ඒ නිසා ඇත්තටම මේ විදිහට තමයි මේක තියෙන්නේ. මේ ශ්‍රී ලංකා ආරක්ෂිතේ නැවතිලා පොඩ්ඩක් ගිමන් නිවන හරි යන්න පුළුවන් නම් හොඳ තැනක් බවට මේ ස්ථානේ පත් වෙලා තියෙනවා. මේක පුත්තලම ඉඳලා යනකොට අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ මේ හරියට කියන්නේ 6 කනුව ශ්‍රී ලංකන්දල් රක්ෂිතයේ ආසන්නයේ තමයි මේ තැඹිලි කඩේ පිහිටලා තියෙන. අද නම් තැඹිලි ගෙඩියක් ගන්න නැහැ, බඩේරි විතරයි තියෙන්නේ. ඉතින් මම ඉල්ලා සිටිනවා බලධාරීන්ගේ මේ වගේ ප්‍රදේශයේ මේ වගේ ස්ථාන බලමු අපි තවරියක් ඉස්සරහට ගිහිල්ලා ආරක්ෂා කරන්න ඕන. එතකොට මිනිස්සුන්ගේ ප්‍රයෝජනය සඳහා මේක ගන්නට පුළුවන්. දැන් බලන්න මේ එක ගහක්වත් කපලා නැහැ. තාමත්ම ලස්සනට සුන්දර පරිසරයක් තමයි මේකේ තියෙන්නේ. මේක අපි කාලයක් තිස්සේ දැක්කා. ඒ කාලයක් තිස්සේ දකින්න විදිහත් මේ විදිහ මේක තමයි ස්වභාවික සුන්දර පරිසරය. ඉතින් අප බලධාරීන්ට කියනවා මේක ආරක්ෂා කරන්න විශේෂයෙන්ම දර කපන කට්ටිය ඉන්නවා. දර කපන එක හොඳයි ජීවත් වෙන්න කරන්න ඕන. නමුත් වියලි ගස් කපලා අරන් ගියාට කමන්නේ නැහැ. වියලි වැටලා තියෙනවා. ගස් කපලා දාලා මැරුණාට පස්සේ වේරුණාට පස්සේ අරගෙන යනවා නම් ඒක සම්පූර්ණ වැරදි. හැමදාමත් තැඹිලි බොණ්ඩ නවත්තන තැන තමයි මෙතන. නමුත් අද තැඹිලි ගෙඩියක්වත් බොණ්ඩ නැහැ. මොකක්ද හේතුව? හේතුව තැඹිලි දැන් හිගයි කියලා ගේන්නේ නැහැ මහත්තයා. මේ ගේන්න එකට්ටි ගේන්නේ නැහැ දැන්. ඔව් දැන් අපි දකිනවා මේ එනකොට දැන් මගදෙස්ස දැක්කහම මේ පරිසරයේ තනින් තන විනාශ කරලා තියෙනවා. ඔබ කොහොමද මේ තන රැක තියාගෙන ඉන්නේ? මම එහෙම ලක්වත් කපන්න කිසිම දෙන්නේ නැහැ. මම හරිය රැක බලාගෙන තමයි මේ කරගෙන යන්නේ. අවුරුදු ගාණක් දැන් මම කරගෙන යන්නේ මේ විදිහට. මමවත් මෙහෙම නිදාලක්වත් කිසි කරන්නේ නැහැ. මේ පොත්තක් ගැලවලා කිරිටියක්වත් එයි කියලා දකින්න. දැන් මෙතන මේ රිලව්ත් වෙනව නේද? ඔව් රිලව්ත් ඇවිල්ලා මේ ළඟ මෙතෙන්ට බහැලා කනවා බොනවා කරදර කරනවා ඉතින්. පාර යන මිනිස්සු නවත්තන්නේ නැද්ද? පාර යන මිනිස්සු නවත්තලා මේ හරි ආසාවෙන් මේකට ඇතුල් වෙලා බල්ලා කෑම කාලා විනෝදලා ඉඳලා යනවා. දැන් ඔබ කියන්නේ මේක මේ මොකද්ද කරන්න ඕනේ? මේ කොහොමද මේක තියෙන්න ඕනේ? මේක ඇත්තනම් ආරක්ෂා කරන්න ඕනද නැත්නම් විනාශ කරන්න ඕනද? මං හිතන්නේ නම් ආරක්ෂා කරන්න ඕන කියලා. තම ආරක්ෂා කරපු තරම තමයි මගේ කරන රස්සාව හිටන් දිනු වෙන්නේ කියලා හිතා. ආ ඔබතුමාගේ රස්සාවටත් මේ කැලේ බලපානවා නේද? මිනිස්සු නවතින්නේ මේක නිසා. මේ ගහ නිසා තමයි මං හැමදාම ඇත්තෙන්ම කීයක් හරි හොයාගන්නේ. දැන් තැඹිලි ගෙඩිය සාමාන්‍ය තිබුණ තැඹිලි ගෙඩි කීයක් විතර විකුණනවද දවසකට? තැඹිලි ගෙඩි 90ක් 90ක් විතර විකුණනවා නේද? ඉතින් ඔව්. හැබැයි ඉතින් මේ 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 රස්සාව කරගෙන යන්නත් පුළුවන් වෙලා තිබෙන්නේ මේ කැලේ නිසා. ඉතින් ඇත්තටම මේක නැතුනොත් එහෙම වාට රසවොත් නැහැ. මිනිස්සු නවත්තන්නේ නැහැ. මෙතන කාන්තාරයක් වුණා නම් මෙතන නවත්තන්නේ නැහැ. මෙතන නවත්තන්නේ නැහැ. මේක මේ මෙතන සුන්දර ඉඳලා තමයි නවත්තන්නේ නේද? හරි ආසාවෙන් මේ වැල් බලලා ඇතුල් වෙලා මගෙන් අහලා කීප දෙයක් තමයි යන්නේ කට්ටිය. ඒ අහන ගමන් හොඳ වෙලඳාමත් මට කෙරෙනවා. ඔව්. මොකද අයියා නම? රණසිංහ. රණසිංහ මේ හරියට මොකද කියන්නේ? තැන්නේ ගියක් බොන්න දෙනවනම්. මේ හරියට කියන්නේ ඉතින් පහේ කණුව කියලා කියන්නේ. නේද? හැමදාම එනවනේ. ඔව් හැමදාම එනවා. කී ඇතරන කයි ඉන්නවද? මම ඉන්නවා 6:00 7 අතර. ඊට පස්සේ ඉන්න බෑ රැවෙලා. රැවෙලා ඉතින් ඉන්නවා නම් සතුත් වෙනවා කියලා අදහසින්ම තමයි ඉන්න ඕන. ඒක නෙවෙයි. සතුත් වෙනවා කරදර කරන්නේ නැහැ. නෑ එහෙම කරදර කරන්නේ නැහැ. අපි කල්පනායෙන් හිටියොත් ඉතින් ඉන්නත් පුළුවන් ඒක පුළුවන්. ඔව් සතුන්ට කරදර කරද්දී අපිට කරදර කරන්නේ. ඔව් එහෙම වෙන්න ඇති. මටත් නම් එහෙම තමයි තේරෙන්නේ. ඔව් අපි සතුන්ට කරදර කරේ නැත්නම් අපිට කරදර කරන්නේ නැහැ. ඒ නිසා අපිට සවස් කාලේ වුණත් මෙතන නවත්තන්න පුළුවන්. හැබැයි ඉතින් බොහොම පරිස්සමෙන් ඉන්න ඕන. ඔව් ටිකක් අපි බලමු. ඔව්. දැන් ඉස්සරහට තාමනද බලන්න තියෙන්නේ කියලා. හරි එන්න. ඉන්න දෙන්න. ලංගර නේද? ලංගර නේද?